ර ෞරණය ස්වාමීන්න්නහන්ත මෑනියන ස්වද්දා බෘද්තිසාම්පාන පිවත්ය අපි අදත් තවත් ප්‍රශ්නෝත්තර වැඩ පිළියොලක් නැත්ත ධර්ම සසාකච්ඡාවක් කමටාන් සුද්ද කිරීමක් ආරම්භ කරන බලාපෘත්තයනි අපි ලිගිත ප්‍රශ්තුලින් සෑජවාරි පටන් කරමු ඇජවාරය ආරම්භ කරමු අප සුබද්දාන් ඉල්ලා සිටමු ලිත ප්‍රශ්න සභාගත කරන විදේ අසරයි ගෞරනය ස්වාමීන් වහස අද මෙම වැඩමළලේ ප්‍රශ්න එකොළහක්ෂහ කවපන්තියකුත් සූම එකෙන් කමටන් වාර්තා හතරකුත් තියෙන පලවෙෙන වර්තාව අති ගෞල්නී ස්වාමින්න් වහන්ස ඊයේ දිනයදී පලයංක භාවනාව හා සක්මාන් භාවනාව පිළිබඳ කමටහන් වාර්තාවක් ලියා උපදෙස් ලබා ගතිමි පින් සිදුව ඒවා සතියෙන් යමක් දෙස බලන්නට උත්සා කළමි මාගේ නිරීක්‍ෂණය මෙසේය. යමක් දෙස බලන විට සිත දොකාරව ක්‍රියා කරයි. බොහෝ විට සිත ඇස හරහා ඉලියට පනි. බලන රූපයට සිත යයි. රූපය මත එහා මෙහා ගොසින් එය හොඳ හැටි බලාගනි. නමුත් සතිය පහසුවෙන් ගිලිහේ. දකින රූප සිතුවිල දිගේ සිත අතර මංවේ. දෙවැනි ආකාරයේදී මම දැන් මෙතන සිට දැනුවත්ව ඈත තිබෙන රූපයක් වරං ඇතල උදා ගසක කොලයක් දෙස බැලිය හැකිය. මම දැකීම පිළිබඳව ශතිමත්‍යය. නමුත් රූපයේ දැකීමම් උත්කච් උත්කචයක් ඇති නොකරයි. තවත් නිරීක්ෂණයක් මෙසේය. රූපයක් දෙස බලනවා කියා හොඳින් බැලුවොත් බලන්නට තැනක් නැතිය. ඇස් රූපය පුරා එහේ මෙහේ දුවයි. උදා ඔරු ලොසුව දෙස බැලීමේදී ඇස් හැමතෑැමදිවගොස් වෙලාව පිළිබඳ අදහසක් දෙයි. ඉතා හොඳින් ෆෝකස් කර බලාන්නට ගියහොත්. ඩෝ එකට පමණක් පෝකස් කළ හැකිය සුදුසු උපදේශයක් ලබා දෙන සේක්වා තේරුවන් සරණයි. බැලීම පිළිබඳ බලන්න පුළුවන් ක්‍රම රාශ්‍යයක් තියෙනවා ඔය විජයට තියෙන වගේම යවද්‍ය බලකොට ඒ වෙලා සිද්ධේ න්දවල් හෙෙන්නෑ කියලලා කෙනෙකක් ඒකත් බැරිිල්ලත්වා යමක්ය කටයරන බලයනකොට ඇඟෙට මොක්කක් දන්නතුය ගන්ධ ප්‍රස් පහස ඒ තරම්මර බලවකට ගිලි ගන්නවා ඔන්නන් අපිට ඒ අන්සුවකටයමක කර බලන්න පුරුණ ත්තන් සමස්ත්‍රය කතර බලන්න පුළන් ජේ කියන තමන් අතේ බන්දින ඔල්ලෝ සුවේ වෙලාව පේනවා නමුත් තියෙෙනෙ රෝමන් නිලක්කන්ද බුරුමයම අරාවිිලක්කන්ද කියලාවත් දන්නේ. අවුදු ගාන කොල්ල ස බැඳෙන තිෙන අහිලක්කන් ජාතිමොකද කර දන්නේ. ඒ තරම්ම අපි වර්ණාන්දයි. එනිසාාව එකක් ඔය එතකට දෙන්නෙක් එක ද්‍යහ ැලූ ඒ බලිව ැ කල්පනකර මුුන්නව තන් විකාර ඇදති මන්න ඇත්තුටු පත්්‍යක්ෂය කියන් ඒ දැක්කාමයි කියලා කියනවා. දකින වෙලාය බැලුවොත් දැකීම සිතරට ඇහම ගන්ද රස පහස මොකක්කත්ම වෙන්න. වි තරම්ම පිස්්සු ලෝකයක් කියයන්නේ උජාපි ඒත මේ ගහපා දෙන්න දන දේවල් නිසාම මේ විචට බලන්න ට පශාය කවදකත් කාටෝකත්ම නොකත් ගාපා දෙන එකක් නෑ ඇත්තක පිහදල බැලුවත් ඇහැට ඕනදේ බල නොමිසක්කා දේන්න නිසා අදුරටත් නිරීක්ෂණය කරඩ යතුවොට එවා මේ බානමත් ්‍යස්ථානෙන් ගෙතරගල්ලත් දිකට පුහුණු කරන්න පුළුවන් එතකොට එඩ එඩඩෙන්ඩ අප එවැනි බලිම කර සත්පුරෂන්ටි එක තුවෙන්න වටන්න්නට නැත්තමේ පිස්සු පිහට වගේ මේ දැක දැක බැලබැලා මේ ලියන කරන දේවල්්‍යයා බලපුහම තිරිසනුන්ගේ මනුස්සගේ කිසි වෙනසක්න මේ ක්‍රමේ දිගට කරගෙන යන්න පුළුවන් තරන් මේ වගේ නර්තාව අවසරයි ගෞරනය ස්වාමීන් වහන්ස. මම දැන් මෙතන සතිය පවත්වනවා. කෙටි සංසුන් නිහතමානී හුස්මරැල්ලක් අරමුණු වෙනවා. එක තැනම මොහොතක් ආශවාස ප්‍රශ්වාස නැතුව බලාඉන්නවා. ඒ වෙලාවට හොඳර සතිය පවතිනවා. නැතිවී යන හුස්මරැල්ලේ සිත එල්ලී සිටිනවා වගේ දැන දැකගන්නවා. විඤ්ඥානයට හුස්මරැල්ල නිත්‍යලෙ උරම වෙලා නැ. මාරයාගේ මායාවෙන් ගැලිවී කොයි මහොතොකො ෝ උස්මරැල්ල සිතට සමුදිනවා. එයට සමීපෝ සිටිනවාද කියලත් හිතෙනවා. සතිය නොදැන ඔය මුලාවේ අවුරුදු ගණනාවක් පර්යංක කලා අප්‍රමාදින පාර පෙන්වන සතිය පොදු මානසිික ධර්මතාවය. වර්තමාන මොහොත සතුටක් නැද සතුරක ආශ්වාදයක් ලබනවා. එයත් නිත්‍යය නැහැ. සක්මනට හා ඉදිනෙදා වැඩවලදී නිරායාසයෙන් සතිය පෙරටු ගාමී වෙලා. එම නිසා දාෛනෙක ජීවිතය ටිකක් අවුලකින් තොරයි. එයට මඟ පහදාදුන් නායක ස්වාම්මිනිවාහසේ ඇතුළ නිසන්වාසී විික්‍ෂන් වහසයාට නිවන් නිවනම විවා තෙරුවන් සන්නයි. ධර්ම අවවාද ලැබේවා. ර පරූපතියා වගේම උස්මදියාාත් බන්න වෙලා කොයිවෙලාගේ හුස්ම මුලිච්චි වුුණොත් ආවාාතගත වුණොත් මූනට මොුණ දාගත්වොත් එත්ත කොටම යාට තේරුවා අයනක. ල් නොයව අකාලිකෝම තියරවා දැන්නම් හුස්මට හිත ගියා න තේලා මුළු ලෝකෙම අමතකයි කියනක අයට තේරෙන්නේ. හුස්මට හිත යනවා කියන්නම සෙසු ලෝකෙන් අමත කෙනකැන් සෙසු ලෝකයේ සම්බන්ධ ආතති අසාහන හිත් කරදර සේරම අමතකෙන. අපිට වාශත් ලැබෙන් බලන නාපාන විශ්චර පේෙන්ට පටගන්න දන්න දහන්තට මානපාන්ට නිගම් කට බට ිතර කෝල්ල ගුලිින් ගැහුගේ තක්කාලාල්ලන ඒවනට සසු ලකම අමතක වෙච්චබා තේරෙනන කොටතමයි රත්තේ මගේකට හිත දාණඩ පුුවන්නම් ඒ හිත දම අනි ඔක්ක පමතකය. අඩුගානක චිත්තක්ෂණය එක ට පැසපා ඕන කාලයක් තමන් එට හිත දාගනීන අයි ඒකට අසහින් දනෙවෙයි. මෙ මේ කක්කා අයින් කර ගන්න ොනිද. ඒ හිත දානක වැදගතුත් නෑ. ච්චරවැදගත්න එක ගජගවත් ප්‍රශ්නනෑ අරක්කිවත් ප්‍ර්නන මෙන දෘර්තයක්කරෝ ප්‍රශ්නයන නපනයකරෝ ප්‍රශ්න නෑ මො තරට සල්ලියය වන්නගේ අපසට්ති ආනන් සල්ලයන්නේ මේක නොමිලේ ලැබිච්චිදේ නිදහා ලද්දා මුදහා නිබ්බතින් බුංජමානාකෙන බදහස උදන් නොවාමින් නොමලේ ිච්චි නිවනක් අපිති. ඒත් තියෙති තමයි මේ නැති දේවල් අරයාගේ දෙවල් යාගේ දේවල් අතන දෙවල් මෙතැ දවල් කල්පනා කරගන විසාත වැදගන බුදුවම් බෝ කියන්න අර. තරමටම තකතියෝක. මේක දන්න ගෙනනාට කිය දන පුල ඔමට ඕන්නන් ඒලා හුස්මද්‍යියාලපන් ඉවරයි. ඉති එක නිසා ඕන මමාරගුණල පුළුවන් ලෝකයයින් කළදා. ඇවැැබි දැනගන්න නොනේ මෙන්නේ අරමුණ අපි ඉන්න කිය යිකට තාත්වය පාලනය අටතේ ඉදිස බුදු හමුදුුව අපිත් එකක බෙදා ගන්නවා අනපාන ආනපාන ඉන්න තාකල් බුදු හමුුරෘත්ක කියලා හිතාගන්න. ඒට සම්පූර්ණ සම්බන්ධ වෙලා ඉන්නවාන ලෝකෙම අපි ස් යනත් අයින් කරල දාන්න පුළුවන් දෝකෙ මොනවා තිබ්බත් දාලල්ල අපිට පුළුවන් ආනපන්්ි යන අනේ විදියට ආනපන් යනකොටට අන්නේ මුලිච්ෂි වෙන කොට ඒම මුන්නට මොුණ දාලා ඉනොර එත්ත කොට්ටම තේරෙනවා වෙන කාටව තිස්සල තමන්ට දැන්නම් ආනපානේ විශ්‍යාබිමක භාවපච්චුපට්ටනා කියලා අරමුකොට මොන දැම්මා කියලා තේරු ඒක ආකාලිකෝ සිදුවන එක ඒ ඒටක මේවාගේ වැඩ මුලොක ැබ ලාපොත්තුවෙන්නේ ත් නෑ. නැවත්තර කියනවා ඒ ප්‍රවනතාවේ තියන කෙනට මික ොට අල්ග ලෝකරදදුරින් අයින් වෙලා මොකක් කරජනක කඩ අඩේටතිය අන්ඩ අනි සේරුමා අමතර ඒක අනපානෙත් පුලුවන් ැවිතිට පයිත් පුලුවන් කෑම කනට කෑමෙත් පුළුවන් ඕන දේක ගන්න පුරදු කර ගණඩියනවා ගා ප්‍රශ්නට තුමාන වාර්තාව ගරු ස්වාමීන් වහන්සේ. ම මට මසාහයක පමණ කාලයක සිට සතිය පුහුණ කරමින්. පර්යංකයේදී දෑසපියා ගත් විට ඔහෝ විට සිතයන්නේ ඇසේ කෙලවටය. එහි නලියන සභවේදේශ බලා සිටින විට ඒ ක්‍රමයෙන් වැඩිවී අවසානයේ නැතිවී යයි. විශේෂ මූලකමටහනක් නැති අතර විටක හද ගැස්මත් තවත්විටක ශරලිය මස්පුඩු ගැස්සීමත් ප්‍රකටවෙයි. තිගට බලාසිටින විට ඒවාද වැඩිවී නැතිවී යයි. කුඩා ශබ්දයකට වුවද සිත පිටයයි. සිතිවිල්ිද බොහෝ සේ පැමිණයි එහෙත් ඒවා හඳුනාා ගත හැක. විටක සිතුවිලි පැමිණෙන විගසම හඳුනා ගත හැකි අතර තවත් විටක ඒවා හඳුරාගන්නේ කල් ගත වූවාට පසුවය අර මොන්ට වඩා සිතිවිලි ප්‍රිය කරන අවස්ථාද පවතිී. ටික කාලයක සිට පර්යංකයේ මැදබාගේදී කම්මැලි නිදිමත ස්වභාවයක් හටගනි එක දිගට ඇනුම් යැයි මේය දිගටම පැවතෙන බැවින් මේ දේශ බලා සිටීමට හුරු වී ඇත. ඒ අනුව ඇනොම යන විට ඇසර කඳුළු පිරෙන විදිහ කඳුළු කම්මොල්දිගේ ගලා යන විට දැන සීතල සහ කීතිගතය හා නාසේ බොරල් එන විදිහ දෙසර සිතය ොමු කරමින්. වැි පොළොවේ සක්මනේදී බහෝදේ නොදැනෙන නිසාමම දකුණ මෙනෙහි කරමින්. විශාල ගල් කැටියක් වැනි යමක් පෑගුණොත් දැනෙන වේදනාව හැර වෙන කිසිදුව දැනීමක් විශේෂයෙන් ප්‍රකට වන්නේ නැත. ලනු පදුරේ සක්මාන් කරන විට විල සහ ඇගිලි පැදුරේ වදින විට දැනෙන තද ගතිය මෙනෙහි කරමින් ටික වෙලාවකට පසු මෙම තාද ගතිය සමඟ විළුවෙෙහි වේදනාවක්ද දැනේ පර්යංකයේදීමෙන් දැනීම අඩුවද එයට සාපේක්ෂෙව සක්මන ප්‍රිය කරමින් නිවසේදී වෙනම වෙලාවක් වෙන් කොට පර්යාංග භාවනාව කිරීමට සිත නොදී එහෙත් වෙනත් කටයුතුවල වරහඟතුළේ රුපෝවාහන්නේ නැරබීම ආහාර ගැනීම නිරත වෙද්දී ශරිරයේ මස් පිඩු දගලන අවස්ථා බොහෝ විට අත්්දකිමි. ඒවා ඇතිවී නැතිවී යන දෙෙස බලා සිටිමි. එදිනදා වැඩ කටයුතු සතියෙන් නොකළත් කිසියම් කාරයක් අතපසු වූ කළ සතිය නොතිබූ බව වැටෙහි. උපදේශ පතිමි තෙරුවන් සරණයි. මුල්ල යගයි දෙකේම ඒ සතිය නැතිවෙච්චි බව විශේෂම්වාක්ක්‍යෂ දෙකත් සඳහන් කළතියනවා. එන් සතිය වඩපුගෙනා විතරමයි දන්නේ සතතිය නෑ කියනක. ති පිඳ ත්හ ගත්ත ැතිකගන්න සතිය නති හුවෙන්නේ. ඉති එස ඉස්සල්ලාම අපි කරන සතිය වඩනවා සති උත්සස්තත් ඇත්තමයි සතතිය නැති බවධැනගන්නේෙ. ඒක අගේ කරන්න ගහාම නිවනට බොහෝම කිටතුයි. ඒක නිසා ඉස්සල් ලබි කරන්න සති වඩනවා ඇස සතියෙන් අපට කෙරද නොබ මැට්ටා මෝඩයාට සතිය නෑ කියලා අඒකට කන්ගාටනොත් එතනවයි ඒත් ලොක දෙන සතතිය නිසා ඒකවත් දැනගත්ත කියලා. එකර සත්තුටගේම ෝකම භහවනවධ්‍යස්ථානයක් හැම වෙලාම භහව නවත්තියන්නේ සතිය හිටියත් ඒ බවදන්න සතියනතයි බවදන්න. එටි ලොකු වෙන සක්තියනවා මේක හෙළි කරන්න පුළුවන්න. ඒහිි කරන ැරින ම පති බුදුරජන්තකයන් උන්ේ දන්න හැයි හෙිරන්න පැදන්නේ. සම්මමා සබදුරජන් වන්සන මක්කේ නවා ඒක වච්චනයට දාල වන්න මෙහෙමයි සතිය. ම අසතිය මෙහෙමයි අසතියට සතුට වෙන්න්න ැටි මෙහෙමයි අසතිර සතුල අටට කියන හැටිකය චතුරවාරි සත්්‍යය වගේ එ ක්ොමලා මෙැ නොක්කොල වුලක්ත්තක අදක් නතිකටේ නෙවෙ ඉන්නේ නොත්මක සභාවක ව්‍යක්තෝ ප්‍රතිබලව කියන්න පුළුවන් වෙන්ඩුවන් සති නතිගේ සසාගේ හැටි ඒක පිළිබඳව මේ තනිකර පුද්ගලිකෝ රහසි කතෝ ගඩෙවා එක මනු සහිතය හැටිය එක දැනගත්තනම්ි මනුසත්ව ක්ම වනවා ඕෝන කෙනෙෙ සතිය නැතිවනාව කනගට වෙන්නේ. එන්සාම දෙපොළක සඳන්කරලතියනවා. පුළුවන්නම් බලන්ඩ සතිය නැතිවනාට පස්සනෙවේ සතිය නැතිවෙන්ඩ යන හැටි සතිය නැතිීම පූර්ලක්ෂණ සතිය නමිට්ි නැතිවේ පෙරණිමිති හැම වෙලාම සතිය නැතිවන්න අපිට කියලා. අන්නේ පෙරණිමිත්ත දැක්කනම් තව කෙනෙ හැරනකට කෙල් ගාන්න දෑන පොල්ග හර කණ දැ කියන්නවා. හොදුවට බන්ඩ මේ සතිය නැතිව විශවාල අභිධර්ම ඇතිය ගැම්ඹරු ධර්ම ඇත්තියෙන එට වෛර කරන්න එපා මේ විදිට ලියාදක්ව්ඩ තවදුරත් අපක්ෂාවෙන් භාවනා කරඩ කියලා කියබල. ආතර වන වාර්තාව ගෞරනී ස්වාමින් වහන්ස. මාදැන් මෙතන වාඩිවී සිටින බව දැනගෙන පර්ියංකය අරම්භ කලෙමින්. මාගේ මෝලික කමටහන ආනාපාන සතියයි. දිගු කලක් පුරාම මෙම භාවනාව වැඩුවමේ. දැනට වසරකට පමන පෙර ගෞරුණනීය ධම්මවිහාරී හිමි වෙත භාවනා කිරීමේදී. ක්‍රමයෙන් හුස්ම සියුම්බී නොදැනී එම අවධානය අතහැර එහිත එක්වරම අවකාශයේ වෙත හිස් භවවෙත පැමුණනිි. ඒ පංචි ඉන්ද්‍රී අරමුණු එහි නොවීය. පැයක පමණ කාලයක් එසේ පැවති ඉතාම සියුම් හුස්ම දැනනි. එය හුස්ම ඉතාම සියුම් අවස්ථාවක් වූ බැවින්ද හදවත ස්පන්ධනෙද එයට සබඳ වූ බවක් දැනුල් බැවින්ද වේදනා සිතිවිලි නැති. එකඟ බවත් පැවති බැවින් ද එය දැනීමක් පමණක් ඇයි හඳුනා ගතිමි. දැනටද එම තත්ත්වේ පවතමින් ඇතැම් විට හිත කොහේදෝ හිස්ත ඇනකද පැවතීම කයට සිතට නොහැගෙන දෙයකි. සක්මනද පෙරමෙන් වම දකුණල් ලෙස නොවී එම සුම් සිත වෙටයි යොමුකර භාවනාවේ යෙදේ. ගෞරනීය ස්වාමින් වහන්සේ වෙට ගෞරුවයෙන් දන්නොමි. මෙය මට හැගෙන ලෙස චින්තාමේ ඥානයක් නොවේ. මීතරිගල ආරන්නේය වෙත මුල්වරට පැමිණේ ඔබවහන්සේ වෙතින් සුද් දෙෙස උපදෙස් ලබා ගැනීමටයි. නිවසේ දීද දිනකට පෑ හතරක් පමණ භාවනා කරමින්. මෙහි අඩුපාඩු දේශනා කරන ලෙස ඔබවහන්සේ වෙතින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අවසන් භවය වෙත සිටින ඔබවහන්සේටද සියල ස්වාමින් වහන්සේලටද මේ අවසන් භාවයම වේවා. අප කඩුවල දිහරි ගවන්න මේ දියාරි ගමනෑ හරුවුණන සියුග දැන්ඩිකියොත්. ඒල නද කියල බන් ල ට තර ක ලත්න. ඉති ඒතකොටඒ අරමුණ පේනවාද දැනනවද ඇහනවද ගඳද රසද පහසද කියල දන්න. මොනවාදෝ විද්‍යකට දැන්නු. ඉති ඒවිලායි සද්ධයක්ක්කාවත් ගදක්කාවත් රක්කාවත් පහසක්කවත් සියල්ල මෙ එකම මූලාආශ්‍රෙන් අපි ඒක පටලා ගන්න අප මේක සද්ධයක් වනු තේලා ගඳනෑ. පසනෑ පහසනෑ. ඉති ඕනෙම දේකට නමදාපු ගම එක්ලෙෙන. බලාන ඉඩ නමත්දන්නතු කිසිීම ඒකවත් නෑ මේ ගඳ රස පහස එහෙම එකක් නමේ අපි ධාව ආරුඩයක් විතරයි ඔතනකින්. එක තේරෙන්නේ අරුණ ගොරෝසු වෙලාවේ අරමුණු සියුම්කර ගතර පස්සේ මේක ඇහෙනවද පේනවද දැනෙනවද ගඳද රසද පහසද කිය මොකක්වත් ඇති හරිට මේ ඇගිලි පහම දික්කල්ල නවීමට වැැමිටිින් වලලු කරින් ඇල්ලෝ වගේ. පහම අහුවෙනවා. හැබැයි බිදිල නෑද. ඔත් එෙගේ අට පස්සේ ලෝකම හැදිලතිවුණ එකම ශක්තියකින් අප ඒකට සමාරුවකට රූපකේ නව සමාරු සදක න ගඳකේ නවා රසකේ නව පහසකේ නවා දන්නෑ මේ තමන් හදා ගන්න කිය දන්නේ නෑ තමන් මේ ඒකට ඒ ඒ ශක්තියට නමක් කාරුඩ කරනවා වර්ණයක් ආරූඩ කරනවා රසයක් ආරුඩ කරනවා ඒළ නංවරගදා තතාපොඩ බලන්ටුත්ඒ බොඳ වෙලා යනවා මොකක්කත් නැතියක් පාට පත්ව එතට යනකට සාමාන්‍යය පිස්වද. එතන් තමයි සයිකැට්්‍රික් කේසික තියෙන්නේ අපි වේ නංගවනන් දීගෙන හිටපුදේ ඕනම දෙයක් දියවුණාට පසේ ජෝරයක් බවට ගොජයක් බවට බොධයක් බවට පත්වෙන. එතෙන්න්නේගේර්පස්සකට කවත්්දා කත්ම අසාවක් ඇතියන්නේ. ආසා ඇත්වෙන් මේ පහකට බෙදල මේක රූපයක් සත් දෙයක් අඳක් රසක්ක්‍ය රපියක අච්චාරු දාලා පේෂ්ටි කදදාලා බැදල ගත්තහම රසයි. ඇතු ති ක්ක පෙට්ටත්ත. බැදල ගත්තාහ ඒක වනත් පොඩ්ඩක් පිට එල්ල පොඩක් කන්න පුලුවන් ගතිය තියෙන. ඉතිම පේස් කර ඉන්න ගක්ක බෙට්ට දමයි ක දැනගත්ත දවසේ ඉසාාල චිත්‍ර ප්‍රදශසන තියෙනවා සංගීත සදර්ශන තියෙනවා ඇවුරදුසෝ තියෙනවා මල්ලෙටි දර්ශන තියෙනවා සේරම කක් වෙට්ටෙන් උපතිනති ජන දක්වේට දැකුද යිකම දකුණු දකිව මෙව්ගට අසකරන්න ගේල්ල මේ මිනිස්සු කම්පරුණ කැමිරිල්ල. එති වාහනාවවිදී බොහම ලස්සන්නට පේනවා ඒ ආනපානඩ සාපේක්ෂව.මම දකුණත සාපේක්ෂව සද් දිගෙත් යනකරුණට රප දිගෙත්ය ඕනම දෙ ඇතිගේ ඇන්න පුළුවන්. ඒසා මේ බෙදිලා දක්කන ඉඳරන්ඩ බෙදිලා දක්කන දේ. මූලාසරෝ ශක්තිය බවට පත්වුණට පස්සේ මනුස්සය කෑන මේ ශක්ති පුංජයක් විතරයි. ම හැදිච්චේ තලත් සංස්කෘති හැතට මේක රපයක් මේක සදධ්‍යයක් ගඳක් රසක් පහසක්කය නංව නන්දීගර විට්ටිින් කතන්දර කොතර. ඉ බුදුරජාස බාගෙට ඉනායල බලාහි නව පිස්තු ලෝකදයා මන්ට පිස්සු උට පිස්සු තේරච්ච දවසේ මේ මනුස්ුත්තෙ ඉන්නගෙන ජොලී. අර්ම ආසික්. හරිම ආතල් ඒ එකන කරන කතන්දර එක කර එක ඉදිරිපත් කරන ඇති ඒක එකනාගේ පම්ප්පලාපප පපපක් ගල සම්ප්පලා වගේ හාගෙන ඉන්න ොට තියෙනවා බතුමයි මේ මිනිසු මේ ජීවත්තෙන මේ තරම පිස්සු ෙදිි ලෝකය නොත් මේ වගේ කෙනොට කියැන්ලවති ඒයට හට ගන්න එකම ශක්තියකින් එයට නමක් දීපු ගමන් සංකේතයක් දීපු ගමන් සඥාවත් දීපු ගමන් සම්පූර්ුණණ ලෝකයක් බවනවා. බුස ජනස් කැන සංඥා දෙන්නතුව අතරගත්ත මැටිපිට අම්බන්න ඇැතුව ඉන්න කොඹලෙක් වගේ අතතියරන්න මුකුත් කරන්න දෝකදයක් අනිවාර්යම බොඳලෑ. ඇති ඒ හරි මමාරුස්වභාාවව ලක්ෂණ සන්තති ලක්ෂණට හැරන තැන ඒක ති භානමත්්‍යත්තාානක උනානම් වදන්න වටිනවා. ඒක නිවන් ලබනෑ එබ මෙතෙක්කල් ලබ මේ පේස් කර බැද බැ හපහපක් කකා ඉදලදින ක් වෙට්ටක් කියලද ඉරනටන්න බවින්න කිවට කගන්න බ පස්සන වාර්තාව ගර්තර ස්වාමීන් වහන්ස. පර්යංක භාවනාව. ආනාපාන සතිය. මද වේලාවකින් හුස්ම සයුම් වී චරිරයෙන් පිටතදින් පිහිට ඇති නලයක වාතේ එහා මෙහායාමක් පමණක් ලෙස දැනේ. මෙම දැනීම තවත් සුම් වන විට නොදැනීම සිත සිතුවිලිවල ගිලී යයි නිද්‍රාශීල ස්භාාවකට පත්තේ. යන එන සිතුවවිලි දෙෙස බලාසිටීමට උත්සා කලද එය අසාර්ථක වේ. ඉඳගන සිටින ඉරිියාව වෙනස් කර නැවත නැවතත් මෙිලසම භාවනා කළමි. මෙම නීද්‍ර නිද්‍රාශීල සභාවේ මග හැර ගැනීමට උපදෙස් පතමින්. තෙරුවන් සරණයි. ඔචේ ඒපත්තන්ට අන්න ඇත්ව ඉදිරිට අඩ බෑයි. ඔක නිද්‍රාවද නැද කෙලා බලටෝ නොම ැමත් නිදවත්තමයි. නවතක නිද්‍රවද නැද් කෙල බණන්නු භාවනාව ටක්ටික් අත්තයේ. ද ැගින්නේ අරමනට කෙර බෑලන්න ින්ද ැගටින්නේ අරමුණනට නම් නිදාවක් නෙවී නින්ද නැගිට පස්සේ තරමට ග්ඩ බෑ න්නත්තාරෙන නම් බොෝවිට නිදරක් වැඩිදතිී. ඒකට ඔය අුණ නැගිටට පස්සේ යන්නේ නින්ද නැගිට පස්සේ න්නේ අරමුණටන ඒක නිදාවක් නෙවයි එයට හිත ලීනවීම කියර තමයි කියන් එම නැත්තං හැගවී ගන්නව කියෙන පිලකු සංශ පාච්ච හිත හැගෙනවා ි ලේසිර කියෙනව බව දයි කියලා දොයි නෑ ඒ භවන ඒගාව මට්ටමට යන්ඩමොකද්දකය පැරඩයිම් ශිෂ්ටක ඇති වෙන්ඩමි කෙල්ලෙක් ලොක වෙන කොට වගේ කොල්ලෙක් ලොක වෙන කොට වගේ ඒ ලිංගි පඩිවත් නැක් සිද වෙන්ඩු නැන. ඒ වෙලාව තමයි අපිට සමාට කම්මැලි වෙලායි පාම විච්චික්න සමාරටෝක උත්තාමත්තු උත්කර්ශවත් උ දර තේරෙනටන්ගන්න මතක්කාසාය ට ඔක්ො බොදධ වෙලා ගහ ත්කරශවත් සමහරිකට සමාට හරිම කම්මැලි කෙසේ නොත්ඒක වෙච්චෙක් කනට නොකියයනම් ක අ්දාකත් ඉන්න බෑ අනිවාර්යම කියවයෝ මේ අර පහනා වැඩිපිය පත්තෙන්ට හදන්නේ කියලා මේ වගේ තැනක ුන්නොත් හොඳයි ඇදිකට කරග ය අන්න පුළුවන් නිජිපත අර තරනති ගෙදරක වෙලා වල හත් මගුල් ගෙතරකයන්ුරුන්තේ බව්වවෙද මල ගෙදරකයන්ඩුනොත්ේ ඉ ඕ කොහෙ කරන්නේ හෝ හෝද මඩේදානු. එඇතියෙනදි වැඩමුලු යනවනම් මේ වගේ දකට පනපෝගත්තර පස්සේ දික පාත්තගෙන යන්න්න පුළුවන් ගෙදරල්ලා කොරන්න බෑකි ලන දෙදන කන්න පුුවන් නමු තර බාහිර වගකී වැඩියේ නිසා මේ අන්‍යවාරයෙන් භානති බලාපොත්තුල යන්ඩ වඩිවෙලා ටික වෙලාකම මේ කියනන්නවා මේක යහ පැත්තේ ත මයි භාවනාව නිෙක හි ගන්ද ගටත් යවන වාර්තාව. ගරු ස්වාම්මින් වහන්ස පර්යක භාවනාව. පයක පමණ සක්මනකින් පසු ගුඩා පුටුවක වාඩි වී සතුමතුනෙමි. ඉරිිය අෞද්ධ විධ සංවේදනාද ශබ්දද එකින් එක හඳනාගමන්නමින් සිටිමි පාහනයක ශබ්දයක් ඇත සිට එන බව හඳනාගත්තා. කර්කශස්භාවය ගැන ස්කර්කශ ශබ්දය ගැන මද වේලාවක් දැනුවත් එමින් සිටිය. ශණකව දැඩි නිශ්ශබ්්‍රතාවයක් හඳනා ගත්තා. සංවේදනා වලින් තොර දැඩි නිහට බවක්. නැවතත් මද වෙලාවකින් පෙරකී වාහනේ ඇතර යන සබ්දය හඳුනාගත්තා. වියක් හෝ අවිනිිෂ්චි බවක් දැනුනේ නැහැ. ඉතා පැහැදිිව තීවුර ලෙස මේ ශබ්දය හඳුනා ගැනීම හා නිහයට බව හඳරනා ගැනීම සිදනා. නැවත ශබ්දය හඳුනාගත්තා. පාරයන්කේ විනාඩි හතලිස් පාක් පමණ සිදු කලා බහන්සේ නොවිරෝග සුවේ දීර්ගාශ ලැබේව. සදධ්‍යයක් කහල රූපයක්කන්ර්මානය කර්ක ෙහිතෙෙන් බැලුවත් ඒරූපවන ර්කෂෝතමයි. සද්ධ එහන කර්කසව තමයි. සාන්්‍ය හිතකින් ැලූත් ඒ සද්්‍යත් සාන්තයි හිතත් සාන්තයි. ඊට පැස්ස මේක දැන ගැන බැලුවත් කර්කස දේත් කර්කත නැතුව පේවා. කර්කස නැති දේත් කර්කස වෙලා පේනම හිටේ ස්වභාවය මේ වානයකින් පේවා සද්ධෙන්ගේන අිනක ගො වෙලාට තේරුන් ගන්නේ. අපි තැන මේ සද්්‍යකර්කස්භාවයක් තිය නවා සද්ධකර්කස්භාාවය නැති වුණා සද්්‍යකර්කසස්භාවය සාන්ත වුණනා කියලා අපිති රචන ලියනවා. හඒක ගන්න හිතේ තියන ස්වභාවය තමයි එලියතිේ ඒේක කිවොත්ේ මුගද නොට තරාය. එගෙන ඒ තරම ම කුප්පද විනියද කියල හිතරු. හැම දීම නරුස්නගති නතින උදේද හැද වෙනකම් ම ලස්සන වෙන වන හොඳයි උසය වව හොඳ ගදර නිිය අන හිර හොඳයි අලබිගදර න හොඳ අ තියනෙක පාහය රමුණවද හන්න තුප්පහි හිතක්න අිලග නිතරමදී මම ස්පේතු හිතක්නේ. දවල්ල තියෙන කන්නේ තමන්ගේ හිතේ තියෙනෙ හි හදා ගත්තන ඔක්කෝම සුන්දරර එශාප්‍ර ජන්සි ගන සියලු වැට බාතබල පොඩ්වග හදාගරින් එම දැනගනික මහ කුප්ප ඇයිකය හිත දැනගනිින් හිත නවා ශට මායාාවී සම්පූර්ණ වංචනික ධර්මයක් තියෙනකය කට නටන්න දිල පොඩ බලා නිද නටන දවලට අගංගාඩම්පරය දෙෙන්ටපා හටිනාගන් දෙෙන්ඩප තකට අයන අපිට අයියබෙන්ඩෙන. ැම් නටවං හරිටක් කරලා ටි අතක පොටිග සෙල්ල කරු හෝදන් අදශ න්නවා හැම දාම හමවෙන්නේ චූ කරගන චූ තල තල ඉනාඒවා කටි බොඩට ගාගන අම්මදයත් බලනවා ඊ බුදදුන්ර එම තම් බලනන්න නැපේද මේ කක්ක තල තලා මේ මිනිස්ස ජීවත්තේ නැට මේ භාවන මර ටමක කරන බද හරු අපි ොහම කරු වටිනා වත්තවා කියන්නගේ ගමන් කාරකෙ සද්ධට වෙච්ච වෙන වැල තමයි ව.ඉස විධ පැතිකටලින් වි ද සොලිින් විධ මාංසික මටන්ල නවදිය දකින්නරද හිතගේ තැන ආදර රජ මාලිගාව සෑදී. තපි න්නේ වනි ආදරජ මාලිගවන හිත හැද ක කියලනි දරන්ට ගන්න ස්කෝලිින් පිටතු ගල ේෙනෙ ට හිතර සැප දෙන්න ඔන්නේ සකෝපෝග වස්තු අකරගනින් කියන බුදුරජාන්සි ගැන්නක නිරාමිෂ. අද්දා දහ නිබ්බතින් පුංජමාන නොමිලේ ලැබෙන මේ සැපේල බැන්නවේ බලන ක්‍රමේ බලාගන්න හැඩ ගැහෙන තමාවෙයන්නේ එංසා අලුත් විියයකට වයරංහ රයනවායක අන්න විචර පේන් ඩරකයි පිස්ුවක්කත් එමනත්ත මොලේ මාල් වර්මාර්විල්ලක් කත්න වෙයි මෙතෙක් හිටපුග්‍රම වයර්මාර් ච්චි නිසයි යෝක අක්සත් කලාදී. ඕක ප්‍රොකෘතිය වෙච්චි දවස බුද්ධ ධර්මය තේරෙන පටන්ගර අරිියක්. කමට අන්වාර්තාව ගෞරණය ස්වාමීන් වහන්ස මෙම ප්‍රශ්නය අදදින කපට අනහා ධර්මසාකච්ඡාවට අදාල නොමැතිනම් නොසලකා හරුණු මැනවි. ඔබ වහන්සේ කලින් දිනවලදී සතිමත් බවින් පුදියුණුවන් පුදගලයන්තුළ ඕටිස්සම් ස්පෙක්ටඩ ඩිස්ෝඩ තත්වේ ලක්ෂමට සමාන ක්ෂණ මතුවන බව පැවසූවා. මේ පිළිබඳව තව දුරටත් කරුණු පැදිලි කරන ලෙස ගෞරය ඉල්ලා සිතිමි. මේ සම්බාන්ධයෙන් මාතුල විචාල උනාන්දුවක් ඇත්තේ මගේ රැකයාාවේදී ඕටිසම් සහිත පුද්ගලියයන්සා සිික්ෂපෝනයා බයිපෝල ිසෝඩෝව වන විනි විධ මානස්ක රෝගන් සහිත පුද්ගලයන් හා වැට කරන බවැවිනි තෙරුවන් සරණ. අපේ පයි්‍ය අන්තය තිබුණේ නමවෙෙන්ද හැඳවරුවේ එක පයක්තියෙනවා මනොරිෂණනායක. මංම යාරධන කරේ earlyලි ෝටිසම් සයින්ස් క <laughs> .. య න .. මනිවත් මත්තයි දෙන්නා මේ අපේ සාමාන්‍ය ලෝකෙතියනෙන ඕට මේ පයිපෝලදිි සේවනතංචිත් සෆීනිිය ඒ පර්සනයි ඩිසෝඩස් පාවනාගරන්න හැමකෙක්ම පිස්සෙක් මත් ඇතුළු. පයිවෙන්නවා හම පිස්ස කියල වෙනක් ජාතිකර දාණන්ඩගයාම පිස්්ෂන් කොටුවට ගිහිල බලන්ට ඒක විතරයි හොඳ හතරයම් පපුරුෂෝ සවාහහික දර ජීවතන ඇතුල විතර. එලිය නොක්කෝටම පිස්සු. ඒගොල්ේ ඒගොල්න්න හැටියට ලෝකහදාගෙන ට ිස කියයිඉන්න. ඇැති මේක්ත් බුදුරජන්ාන්සේ එහෙම නම් කරනෑ බටර්මාංස්ක විද්‍යාතමයික නම්කර. ඉන්න මන්ගේ කටතියට කිව් අවගොලුම බයිලක් කියන්න එන්නේ අපිටද. අප මේ ගහදන්න කට්ටිය. හැබඒනාටර විස්්තර කිරීම සඳ එක රෝග ලක්ෂාන රෝගනම් කල තියෙ සහර ලේසි ටේර්මාංස්ක විද්‍යාාවවිදී කියලදද. එකට තේරන පට රගන්න මනස දොඩමලි වන්න පිස්සු ඉන්දී. ඒනිසා ඒ එක තියන්නේ නමවෙන්ද උදේවරුවේ. ඊට පැස්සේ මනෝරග කතාවතිය නමවේද හැන්දවරුවේ. ඉට ඉස්සල්ල තමයි ඇත්තරම අපිට පෙන්ලල දුන්නේ මේ භාවනා කරන්න කොට ඒ මටයි හිතුනේ භාහනා කරන්නම ඇතුරට නැමීමක් කෙරවා. ඒක සාමාන්‍ය පේ ලෝකයේ පා වෙලා කම්මලි වෙලා වගේ ඒ හුංගක් ඕටිස් සම් තියනඇත් එකක සම්බන්ධයි. මොතමං කීපතින පුද්ගලික ඇසරු කරනවා. පැසේ මනෝර ියද දුන්නට පිළිබාග. ක්ස් කොල බාග මංකමක කුණා කරල පෑකකාමරක ටෝක් එකට ලැස්සල එන්දී කියල මිනිස්සු අහියිද ස්වාමීන්නාාන්ස කිවා. ඇවූ හැබැගට්ටි එ එංසා මත එච්චර මහන්තයන්ට ඔන්න මේ ෂයාාන්ට කියක් කර දෙට වෙන නැෑ. ඔන්නද. දීපාම ඉල්ලගඩ නම්වෙෙන්ද උදේ මුල්ු සිෂන්ස්තුන මහරි වටිනවා භහනකොට පේ ජාන වෙනස්න්නෙ කොහොට ජාන වෙනස් වනට අපේ දරු නිවන් දකි නැත්තක කොමද. මටගේ අන්ස විතරක්ලබන්නන ක ොමට කියන මේ ආටි ඉන්ට ලිජන්ස් ලෝක තියන දෙේවගෙන පුතුම ශේෂත්‍රය අප සැරිසර්හෝමටක් කෑැගැව වැඩි. මංකිව මේ සේරම දැනගන තමයි බුදුරන්සේ සත්‍යය ගන් ලය. ඒ සතියට හැම විෂයක්ම අරස්සාකාර විදියට කියලත් දෙෙනවා ඕන කෙනෙක් පැහ වෙන්ට හරන කිය දෑගේ අන්න අතන පුුරජාන්සක දේශනාරලතිය නැබැ ොම සරල විදියට කියලද. පිට අරන පොත් ලේ හිම ක ම ඇ ර ක කියල ෙස්තු ක කියල්ලන්නේ. ෑග හනුවට මටර ආරධන කල ගෙනාපපු අමත්තන්ටියක් හිත්‍රරිදනව වගේ වෙන්ඩ ඇති ජටම පැවිත් දෙෙක් නිසා මගේ හැටි දන්න නිසා ඒගොල්ලෝ මොකුත් කියන්නේ සංසා පැතට යන කතාගරන්න කනට පොඩ පිස්සුමට බේනවාව ලියල තාල විශ්සන්ට හෙම ගතියක්ත්ති මටත් ෝටිසම් ලමයි දැකව මම ඇඳික ඇදල යනවා ඒගේම බයිපෝලා සිිත්තෆීන අතිනය අ මට ගොඩා ආකර්ශණය ීත. ඒකන් බැන්ද නැති. බැද ලංෂුව රන් ෝට් පිසික් බලින්නේ එ බැඳ බොක්ක මල දර්වන වෙලා තීරදේ අප අංිගව ප්‍ර අනනාවාශ්‍ය ප්‍රශ්නය වන්න ප්‍රශ්න අට වෙන කමට හන් අර්තාව අවසරයි ස්වාමීන් වහන්ස සතියෙන් සිටිනේ විට රාග දවේශ හා වෙනයා ආකාරයක සිතක් සහ හඳහා සිතක් සාදා ගැනීමේතිී එම රාග දවේශ සිතිවිල හා ඒ හඳුනා ගැනීමේ සති සිත. ය සිතුවිල් දෙකාතර කිසියම් කාල පරාසයක් පවති එය චිතක්ෂණ කීපයක් වියහැක එම පරතරය අඩුකර ගැනීමත් සතියේ විකාශනයත් වහන් ඇතුළි සති බලය සතිබෝද්ජංගය වර වල අතර ඇති සම්බන්ධය පහදා දෙන්නේ නම් මැනවි එමෙන්ම රාග දවේශ සිතිවිල්ලක් ඇතිවූ සැනින් එයින් අකුසලයක් සිදුවේද එසේත් නැත්නම් එම සිතුවිල්ල ඇති වූුවත් ඒ අක්කසලයක් තක්වා දිග්ගැසීමට පෙර වලක්වා ගත ඇකිද සමහර අවස්ථාවලදී සිත පිටයාමක් සිදූ සැනින් එය දැනගෙත හැකි අතර තවත් සමහර විට කතාගෙතීමක් වන තුරුම සිත පිටයාම දැනගත නොහැකිය මේයට හේතුව එම අවස්ථා දෙකෙහිදී සතියේ පැවති තීවුර බවහා දුර්වල් ප නිසාමද එසේත් නැත්නම් වෙනත් හේතු පවතීද කරුණාවෙන් පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි ඕන රග හිතුවිල්ලෙන් නිවදකින්න පුළුව ඕන රග හිතවිල්ලගින් කෙක් ඇතිකර ගන්න පුළුවන් නොක පහළ වට ඕනම හිතිවිල්ලක් නිවනටයමු කරගන්න පුළුවන් අපයට නැත්දම් පෞටමු කරගන්න පුළුව. ඉතිවිල්ොලගේ එහෙම කිසිීම දෙයක්නෑකට හිතවිල්ලක් කියන්නෙත් මම ඒ සදධයක් කියල කියන්න පුළුව ඕන වේදනක් කියර කියන්න පුළුව මේ හිතිවිල්ලක් කරගන එකට රාගේ කියල දාලා ඒ කුණු බාල්චිට දාලා දඟ ලනිකොත් නිවදකින්න නම් වෙන්න. වෙන්ස හැබැයි. එක්කෙනකොට කල්පනා කලෝ ට ගන්න බව වැදි දහස්සර කරනකොට විතරයි එක යට තියෙන පද්ධතිය සිිස්ටම එක හුවෙන පටන් අරගන්න රාගේ රාග්‍ය වශයෙන් දැනගත්තරකමක් මෑ හදිශෙන් එපා එක නැති කරන්න හදැන්නත් එ පැහම කරන්න ගියකමම ය කතාුණුත්තරතමයි ගොතයි. නිසා අවරුත්තේකට කියලා දිල් හරියන්නත් නැෝක ඔහොම දිගට යන්ඩ තිකට යනකොට හරියෙන මිසක් අවරදින්න ඇහෙල බුදුහන්ට සාතිකව විරගේ ගැන කතා කරත් ඒකෙන් විරාගේ මතු කර ගන්න පුළුවන් එ නිසා ඉක්මං ක්‍රමහදන්ඩ න්ඩපා මේ දැනගන්නක ලොකු දෙයක් ඒක එත ීම දැනගන්න පුළුවන්කම තමයි යක රත් එච්චි වෙලායම තලාගන්න පුළුවන්කමතම ආචායක දක්ෂකම නිවුණට පස්සේ හරියන්න එනිසා ඉක්මං වෙනක ධර්මය න්‍යාමතාවයක් ඒකට අපි යොන්සු මංසි කාරි කියලකේනවා දිකට භාවනා කරන්න පිට කෙනෙක් කතාවින් අවත්තර නොලැබෙන අනවෙේ ඒකච්චරම යාාදන්නෑ තමන් තුළින්මයි එන්ඩෝන ඒක නිසා රාග කියලා හිතිවිල්ලක මොකක්ක එහෙම දෙයක් නෑ අපි නාන නම දමයි යොකෙති. අන්න නිසා එන එන වාර නිවන්දොරටුවක් කෙල හිතාගෙන පෝෂණය කරන්න එපා අන්ුරගත් මේ රාගේ මේ අනපනනවේ මේ දක්මන නෙවේ මේක දවේශේ මේක මෝහනව මේක ද්‍යයන්නේ මේක හිතවී ලක්නවේ රාග. ඒකත්මද ඒකත් ලොකු දෙයක් ඒතුළින් තමයි ඇපිට රාග්‍ය හොන්දට යක එකක දල්මින් හොඳ යකට අල්ලගන්න බයි නදුවන් දුවටදා යකන ත අන්න්‍යගේ රාග අපිට අහුවවෙන්න අදින් ධර්තම එඒනිසා අවුුවෙන්ට පටන් අරන් තියනෙ දිකවයට මේ විතට බලාගෙනයන් පිින් උත් හනට අඩේ උත්තරේ තමට හම්බි කියලා තිෙන හ ුේවා කියල ප්‍රාත්ථනාට නම වන කවටහන් වාර්තාව තේරුවන් සන්නයි ගෞරණය ස්වාමීන් වහන්ස. ලනු පැදුර මත දෙපයක් ගටන ආකාරය වලමින්. සක්මන ආරම්භ කෙළෙමි. විලුබේ සිට ඇඟලිතුරු දක්වා ලනු පැදුරට තදවෙන ආකාරය ගැන සිත යෙදවිමි. ලනු පැදුරේ තද ගොරොසු තැන්හා මදක් සුමටව ස්පාර්ශවනතැන්ද දැන්නේය. මදක් සිසිල් තැන්ද යති පතලට දැන්නේ. මෙසේ අඩි දහයක් දොල්ලාක් යනවිට පරිසරෙන් එන සතුන්ගේ හනටද අවධානය යොමුවිනි. නැවත සක්මනට හිත යෙදවිමි. දෙපා ඉස්පර්ශ වන ආකාරය ගැන බලමින් සිටින විටත්. පරිසරේ ශබ්ඩ ඇසෙන බව දැනේ. එම ශබ්දවලට අවධානය දුන් විට දෙපාාවල දැනීම් නොතෙරි. නොතේරේ. වරින් වර විධ බාහිට අරුම්මවලට සිත ගියද නැවත සක්මන්්‍ර සිසිත යෙදවිය හැකිවිය. මෙසේ වට තුන හතරා ගිය පසු බාහිර අරමුණුවලට යොම වීම වැඩියෙන් සිද විය. නමුත් එය බොහෝ වේලාව ගතවීමට පෙර නැවත දෙපතුල් ගැන සිය පවත්වා ගත හැක. විනාඩි හතලයක් පමණ මේ ලෙස සක්මනෙහි යෙදුනෙම. සක් පර්යංකය. පහසුවෙන් වාඩිවී නාසිකාග්‍රයට අවධානය යොමු කෙලෙමි. මෙන් පෙර වතාවන්හිදී ආශ්වාසයා ප්‍රශ්වාසය වෙනවෙනම නොදැනුණි නමුත් මෙවර ආශ්වාසයයක් ප්‍රශ්වාසයක් දැනනු අතර පවාය ආශවාසයට වඩා දිග බවද වැටහුණ. යම් සතුරකින් තවදුරටත් ඒ ගැන බලන විට හුස්මතුනි වී ඉතාසියුම්ම සුමටව ආශවාසයා ප්‍රශ්වාශය දැක්කෙමි. ඉතා සුල්ලු වෙලාවකදී හුස්ප නැදනීම ගිය අතර පතුල නැති බේසමක් වැනි තද කලු අවකාශයක් දිස්විය. අවට පරිසරය ගැන කිසිදු දැනීමක් නොමති වූ අතර මෙම කලු අවකාශය දෙසම බලා සිටියමේ. එම වෘතියක හැරේ ගත් අවකාශය ටිකෙන් ටික වෙනස් හැළ තලගෙන කුඩා වී නොපනී ගියය. ඒගේ ඇගැන තව බලන්න ගත්ත ද එවැන්නක් නොපනින්නේ. නැවත නාසිකාග්‍රය දෙස හිත යොමකළමින්. ඒහෙත් සිත තැන් පත් බවක් නොතබුණ. දෑස් විවෘර්ත කල වෙලා බැලුවට විනාඩි විස්සක් පමණ ගත වී තිබුණ. පසුව නැවත පරයක්ක භාවනාව යෙදඋුණද ළඟළඟ එන්න විධ සිතීල නිසා මදක් සිත නොසන්සුන් විය. එ මනස්මෙන. විවිධ හිතවිල් නිසා ඉති අම්ප්‍රමණ් නොසන්සු වනත් හුස්ම ගැනෙනවා. සක්මාන් කරනට විවිධාකාර දත් දැවුණත් සක්මන කෙරෙනවා. මේ සද්ධහන ලා කෞු්ද සක්මන් කරන කිය පොඩ බෑනු. ඇතම් විදාකාර හිතුවරලින් හි වික්‍ිප් ලායිතුරට හස්මගන්න කුද කියල පොඩට බැ. එකන සද්දාහන වෙලා වෙද සක්මන සීයට සීයක් මහරි. බො මම යනෑන රහතන් වහන්සටම සක්මන් කරනවා මම සද්ධානු. ඇතම් මේ හිතවල්ලක් හිතනවා මම රාතන් වාජනවක් සිරිලා මේ හස්ම ගන්න අපිටක බලන්ඩ බැරිකම යිති. නි සද්ධ හෙදදී සක්මාග නැලි පොඩක් බලන්ඩ හිත අඔවුල් වෙලා තියෙද්දී හුස්ම ගැනැලි පොඩ බන පෆක්. උස්ම සීයට සියක් මහරි. මො මගේ කිසිම සම්බදධයන් ක බලන්න බැරික මතමයි මාරය ගහර තියෙන ගැටේ මොද හිට පිට ගියා කල වච්චත්තා පේනවා සද හෙනව කියල පශ්චත්තාප පෙන නො ඒේවෙලා ත් ඇවිදිනක නතර වෙන්නේන. මොකාද ඇවිදින්නේ වෙලා. ඉ හිතහි න්නත්තාාවරයෙනවා යිටතිවිලෙනවා තීචරගේ ආහාක දෙරක නානාප්‍රකකාර දඟල වට හුස්මගන්නවනන්නේ. එතුට මොක අහස්මගන්න. ඉංසා හුස්මගන්නඩ මම ඕනෙ නෑ. ඇවිසින්ට මම ඕනෙත් නෑ පිස්ස කෙලින්ට ම ඕනෙත් නෑමේ හකැන කුුණු කන්දල් මේ ම කෙරවා ම කෙරුවා කියල තමයි මේ ප්‍රතජ්ජනය දුක් විදිින්නේ. ඉන් බොලේ මොකද ගරන්න. චරකිවත් ඒක තමන්ගේ මල්ලෙ දා ගන්න අරේ වැඩ එකක් අනු බඩුක් වැඩේ අල්ලනවා. ලස්සට සක්මන් කනය ගල්ලන්නෑ ඉතරම් පාහරයි මේ හිත. මරන වෙලාකෝ මිටි අමලියක්කරද කන මොනල්ලයිද. රනිෙසයි චයිත්‍ය නද කොත්තත මතක්කේ. ම පි කතාක්. හිත යන්නේ කක්කාවටම තවන්. එතික මේ මහයි්‍ය තියෙන් වෙලා විදින ගම බෑර. කගල්රුණන ජීද මේ තක්මන යනවා ේන්නෙත්නෑ දන්නෙත් නෑම තක් කල තුන්න කියවෙන. පොඩ්ඩක්්බලන්න මේ ඔච්චර හිත පිට ගත් ඇවිදිල්ල නතරවෙන්නේ කොච්චර හිතට ගත් හි හි හුස්ම ගැනක නතරවෙන්නන්නේ බුදුහරට අල් දිල තින අනමේකක් මෙයාට අල්ල දෑක මොකද තර ඒ පිළිබඳව විශෂිටි විශේ සධ්ඥතාවත් තියනවා ඔක්කොටම හිතට පිස්සු කරින් දෙන කමන්නේ. ගෙතර මොදෙෙිල පොට බන්. වි හරි උත්ම ගන්නර දකිනකොට මේක සීට සියක් කුසල්තිෙනවා හස්ම ගැනීමේ හො කිසිීම කෙලේසයක් නෑ ආක සාධකරට අනුමදංවෙඩ කියෙලාි යනවා ඉගායකට දහවන කමට හැ වාර්තාව සක්මන් භාවනාව සවස්කාලේ සක්පන් භාවනාව කිරීම සඳහා ටන්නන මහලේ සක්මන් චාලාව තෝරා ගත්තෙමේ යටි පතුල්වුවලට ලනු පැදරු දෙැෙන ආකාර නිරීක්ෂණය කරමින් ගමන් කළෙමේ ලනු පැදරේ ඇති ගැටිති දෙබතුල්ට දැනේ. පියවරෙන් පියවර තබද්දී මෙම ගැටතිවල වෙනසක් සොයා ගත නොහැකිය. කලින් කමටහන් සාකච්ඡාවකදී මතු කෙරුණු ලෙසට මගේ දෙපතුල්වල චිත්තරූපයක් මගේ මනසේ ඇදද නැද්ද යයි සලකා බැලුවීමි මට චිත්තරූපයක් ඇති බවක් නොදැනේ දැනෙන්නේ දෙපාාවලට පැදුුරේ ගැටති ස්පර්ශවන ස්ථාන ටික ටික යම් අවස්ථාවල්දී දෑසර පෙනෙන දෙපාවල කොටස් පමණි. දෙපාවලට පැදුරේ ගැතිී ස්පාන ස්ථාන ික සහ යම් අවස්ථාවල්දී දෑසට පෙනන දෙපාාවල කොටස් පමණි. කලින් වතාාවලට වඩා එක දිගට පියවර කෙරෙහි සතිමත්වීමට මෙවර හැකිවුණි. පැදුරේ කෙළවරට පැමිණ නැවත හැරීමේදී වඩාත් සතිමත්ව හැරෙන ආකාරය කෙරෙහි අවධානය යොමුවේ. හුරුල්ලන්ගේ ශබ්ද පහල මිනිසුන් වැඩකරන ශබ්ද ආදිය විටින් විට ඇසේ. මේවාට දිගට අවධාන යොමු නොවේ හිසිදු හැඟීමක් ඇති නොවේ. කලින් මෙන් ඔරුලෝසෝ බැලීමට අවස්ථාවක් විටින් විට ඇති නොවේ. මා අසලින් ගමන් ගන්නා යෝගියා කෙරෙහි යම් අවධානයක් යොම විය අප ගමන්ගන්නා වේග සම්බන්ධයෙන් යම් සංසන්ධාත්මක බවක් හටගත්තේය මෙද විශේෂෂ හැඟීමකින් තොරව සිදුවිය සිත භාවනා අරමණින් බොහෝ විට බැහරවන්නේ. මා තුලින්ම මතුවන විධ සතු සිතුවිලි වලටය. වරින්වර කමටන් වාර්තාවට මේ කරුණද ලිවේ යුතුයයි යම් යම්දේ මෙනෙහෙවේ. උරහිසේ සහ බෙල්ලේ වේදනා මතුයමෙන් යයි. මෙය බඩිවත්ම ඔරුලෝසෝ බලා භාවනාව නතර කිරීමට සිත්විය. කලින් වතාවලදීට වඩා යම් සාර්ථක භාවයක් ඇති බව හැගේේ.සිියුම් සතුඩක් ධනාත්මක බවක් ඇත. ෞවරනීය ස්වාමීන් වහන්සේගෙන් උපදේශ පතමි තේරුවන් සරණයි. ොයි තමන්ට තේරෙන වනං විධනාත්ම ගතියත් තියෙනගෙනට බාධාවකුත් නැත්තං උන්නෝ ඒඒ ක්‍රමයටටම දින ගාාවනක් ගත කරන්නුව කෑම වෙනස් කරන්න තු නෑම වෙනස් කරන්නද නින් දෙ වෙනස් කරන්න ඇතු හේම අන්ඩ ගිහම යනම්. බාධ බාධාවත් තියෙනවනන් තමයි අපි ප්‍රශ්න කරන්නව. නැත්තං කියන්න පුළුවන් හරි වගේ පේනෝ පොසිටවූ ධනාත්මකෝතියන කරඩ පුළුවන්නන් පැහැදිලෝ පෙරාත්ම පෙන් කරලතිය. ඉස්රත් පිකරපු නට තමයි ගේ අස්ථකාපවා සින්ද අන්න පුළලන් නැතිනට නානාප්‍රකාර බාධක මතුය. බාදක නෑ මේ විජරම දිගට කරගන න්ඩ කියලාලයනව ඒගා ප්‍රශ්සය එකස්සන කමටහන් වාර්තාව. අවසරයි ගෞරනය ස්වාමීන් වහන්ස මෙම වැඩමොළුව තුළ මා විසිනි ඉදිරිපත් කරන පලමු වාර්තාවයි. ්‍රශ්න නතත් ප්‍රකාශ තුනක් ඉදිරිපත් කිරීමට ගෞරුවයෙන් අවසර පතමේ. එක පසුගේ කාලය තුළ කෙරුණු සතුවත් පර්්‍යා්‍යක්ෂි සංචිප්තයක් ලෙස මෙසේ ඉදිරිපත් කරමින්. කලක පටන් මෝල කර්මාස්ථානය වන්නේ උඩුකයේ යම් තැනක දැනෙන නාඩි වැටීමේස්භාාවයයි. නිවැරදි විස්ථානය හඳුනාගත නොහැකි වුවත් විටින්මට එම ස්ථානය මාරුවෙන බවත් අත් දකිමේ. උස්ම මෙන්ම නාඩි ගටීමද දුරින් ලඟින්. වේගෙන් සෙමෙන් ආදී වශයෙන් විවිධාකාරයෙන් අත්දැක ඇත. ඊට ටිග කලකට පසුව මෙම නාඩි දෙකක් අතර හඳුනාගත නොහැකි තරමේ ඉතා සියුම් වෙනසාක් ඇති බව නිරීක්ෂණය විය. පසුව එම නාඩි දෙකාතර කෙටි හිස්තැනක් දුටුවමේ. සියලු වේදනා පවතින්නේ නාඩි වැටනිවිට පමණක් බවත් හිස්ත ඇනදිී කිසිුදු වේදනාවක් නැති බවත් අත්දක ඇත. මෙය සියයට පණහක ආකාරයෙන් තිබුනත්, වේදනාව එකදිගටම පවත්නා බව අත්දැක ඇත. ඊට කලකට පසුව නාඩි. කාලය අඩු වී හිස්තැන ක්‍රමයෙන් විශාල වෙන බව අත්්දටුවමේ. මා නැති තැනට වඩා ඇති තැන ප්‍රිය කරන්නෙකු බව දනිමි. ක්‍රමයෙන් හිස්තැනේ කාලිය දීර්ගවන විට සාමාන්‍ය ජීවිතයේ කාරය බහුල බව වැඩිවී සක්මන හා පර්යංකයට දිනපතා වෙන් කරන්න කාලය. සීමා වූ නිසා එම අත්දැකීම් එතනින් නත්‍රවිය. මෙම වැඩමුළුවේදී ඉඳහිට හිස්තැන අරමුණුවෙයි. නමුත් හිතේ විසිරුණු සභාවේ වැඩිය. ඒ නිසා ඉක්මනින් වෙනත් සිතුවිලි කරා ඇදී යයි. ශබ්ද හෝ වේදනාවලින් බාධාවක් නැතිකම්ම දනිමි. ඒ ගැන කනගාටුවත් නැතත් සතියේ වැඩිම කරගෙන යම් ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කරමේ. දෙක. දෙදස් දහට මාසේ මුල්ම වැඩමුළුවේදී ඔබ වහන්සේගෙන් අසනලද මුල්මකමටහන් පැනයට පිරිතු ලබාදන ලද්දේ තමාන්ගේ සුත්‍රාවහාශීලය ගැන විශ්වාසෙන් පර්යංකයට වාඩිවෙන්න යනුවෙන. ඊට හේතුවක් නොදන්නා නමුත් ඔබවහන්සේ ගැන ඇති සුදද්‍රාව නිසා එදා පටන් පර්යංකයට ඉඳගැනීමේදී මගේ සුත්‍රාවහාශීලය සිහිකිරීමේ පුරුද්දක් මට ඇතිවිය. වැඩමුළුවේදී ඔබවහන්සේ විසින් දේශනා කරන ලද දීතිය සත්පුෘෂ සූත්‍රයේ කරුණු අනුව සුද්‍රාවහා ශීලයේ වටනාකම මනාව පැහැදිලි විය. ඒ දෙක ගැන ඇති වූ ප්‍රීතය නිසා මේ ප්‍රකාශය කිරීමට සිතු විය. තුන මේ මාගේ පස්වෙනි නේවාසිික වැඩමුලුව වන අතර මා නැවත නැවත වැඩමුළුවලට සම්බන්ධවීමේ හේතු දෙකක් මෙසේ ඉදිරිපත් කරමි එක. බවහන්සේ සෑම වැඩමළුවකිීම අලු සූත්‍රය කාසෙන් කරන ධර්මකරුණු විග්‍රහය තුළ මෙතෙක් නොැසූ සද්ධර්මයක් ශ්‍රවණය කිරීමට ඇකිවන නිසා. දෙක හැමදාමත් ඉන්න කක්කාවෙන් මදකට හෝමිදී භාවනායෝගී පිරිසක් සමඟ කටයුතු කිරීමෙන් ලැබෙන සැනසීම අපටත් ප්‍ර්‍යවේක්ෂණය කළ හැකි නිසා. එහෙයින් පැරණියෝගී නැවත වැඩමුළුවට සම්බන්ධ වන්නේ ඔබ වහන්සේගේ උද්දේශ නිද පටි නිදේශ දේශනවල අඩුපාඩුවක් නිසා නොන වග යටහත් පහත්ව ගෞරෙන් යුතු ඔබහසේට මෙසේ ප්‍රකාශ කර සිටිම්. තේරුවන් සරණයි මෙත් සිතනී. උඹට දෙද වල හිදීදේ ඒකත් මට දීල කපලා අපි මොකායනවද මොකා යනතික න්න වැඩපුලු නායකත්්‍ය විතරයි ගන්න කට්ටි කෞු්ද කෑනුද පිරිමිද මොකක්කත් බලන්න මයි අවුවත් මට බලන්න වෙලාවකුත් නැ මට මොකාවත් එකයි. කෝමක්ත්තේරෙන්නේ අුත්ෙක්න කවු පන්නන ග අලුත්තක්නාටි කර පොඩි ලෞ් එකක් තියෙනවනඉති බැඳ පවල්ලුතවාගේ ඇවිදි කවුරුත්ක ඉනිසාාව කවුර ඇල් ගියත් නැතිවනත් ද මික්සල් ආරක අහන්ඩ පුුවන්ඒමනත්ං දරස්තව ඉ ඕනම කෙනකුට මේක හොඳ නම් සම්බද වන්න පුුවන් මේ යිති අපමට න්වාර්ාව වශයෙන් අපි ගන්න නිකං රිමාක්හෙමනත්තං කිවයිතු දෑවසෙන්තියෙන අපිත් අදහත් ප්‍රකාක තුන දව කියතවයෙන. සම්බුදු සමිඳු තම් කන්ද සංගගුණවන්දිමි පින්වත්ගුරුහිමිගේෙ පායුකනම දිනෙමි මම්පෙරකලකුසල්ගැන ඉංගියක් ලදිමි බිමටමවි බැටමුළුුවකයදෙමී මනුසත්න් බාවලැබූයමෙ කුටමෙ දිය කුස ශ්‍රද්ධාසිලයෙන් ය හැකිකමනවස පුරුෂයන් හඳෝනනඒකුුණවිමස මගකුරුහිමිදෙසයි නිවමින් දම්පවස සිව්ුවසරක්පුරාදුුරසිට පණ ඇසුනී ගෙව් හැමදිනම නිසරනේ හිතරැඳුනී පෙව්කිරිවල පවානය ටිකටිකගෙවමි මං මොන පිනක්කරලදතන් දුකින් නිරෝකිවගුරුහිමිවැැංජබේවා වතුරෙන් කැල්ලනිකංග අනතුරුනොමවේවා සතියෙන් මුල්ලු ලොවේ පවතුරතුරුේවා. ඉතැනින්සාසර කෙලවර දොරහමුවේවා සාසා අවසර ගෞ්නි ස්වාමන්හස සූමක කබටන් වාර්තා හතරක් තියෙනවා පළවෙෙන එක ගරු කටයුතු ලොක ස්වාමින්න් වහන්සේට නමස්කාර වේවා. සතිබත් සක්මන. පියවර තිස්ත එකක් දුර ටයිල් පොළවේ සක්මන් කිරුවෙම. පාද වෙත සිහිය තබාගෙන ආරම්භ කළ සක්මන කකුල් දෙක මාරුවීම එසවීම ගෙනයාම තැබීම යනසිියල්ල නිරීක්ෂණය කෙරුවියමින්. ඇගිලි සහ විනුබ පොළොවේ ස්පර්ශ වෙන ආකාරය දුටුවමින්. අන්ති මේේ කිසිම මෙනෙහි කිරීමක් නැතිව නිදහස් ගමනකින් පසු සක්මන සම්පූර්ණ කෙරුවෙමේ. කාලයේ විනාඩි තිහැකි. පාරයංකේ වැඩීම. සක්මනයේ එකඟ වූ සිතින්ම පාර්යන්කෙට වාඩි වූයමි. වාඩිවී දෙනෙත් පියා ගතිමි. අවටින් හමායන සිසිල් වාවිධාරා ගත සිත සිසිල් කරයි. කයට සිත නිරායාසියෙන් යොවවන්නේ පර්යංකෙ වැඩීම කාලයක් නොකඩවා පුහුණු කරන බැවිනි. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය පුරුදු පුහුණු කිරීමයි. අදදින මුල් හුස්ම ඇතුල්විය. එය පිටවී ගිය විගසම දීර්ග හිටසක් දුටුවෙමින්. එතැන් සිට හස්ම දෙක තුනක් බැලූ බව මතකය. උඩුකය ගීපවරක් ඉදිරට නැමුණ බව දැනගත්තෙමි. පසුව කිසිවක් නොදැනී ගිය අතර වේදනා සං්ඥා රහිත නැමුණු බව දැනගත්තෙමේ. සං්ඥා රහිත නිදහස් සිතක් ඇති බව දැනුණි. නින්දක් නොවේ. විවේකී මනසකි ප්‍රපඥ්ඥ හෝ සිතු විලි නැත අරමුණින් විදුුණ විටද සිත සහ කය සංසුන්න තිබුණි. භාවනා කාලය තුළ කයේ විවිධ ධාතුකොටස් හඳුනා ගතිමි. අභ්‍යන්තර හා බාහිර වායෝධාතුන් කෙස් නිය දත් යන පටවිකොටස් මෙන්ම ආපෝ ලක්‍ෂණද දක්නට හැකිවිය. ඇතිවී නැතිවී යන සවභාවයක් හඳුනා ගතිමි. එදිනෙදා ජීවිතයේ කටයුතු සතියෙන් කිරීමට උත්සා කරමින්. ඔබ වහන්සේයට තෙරුවන් සරණයි. විදිට කරගෙන අන්ඩ එට වචනණය ගුණුවක්න. උදවට අර තියලතියෙන විජයට පරිියංක සක්වන ඉතින්දවැට වශන බෙදරලාන වර්චන ෝට වැඩි කෙටි කරන්න පුුවන් සාර ධර්ප කරන්න පුනුව භාවන් දෝසයක් පෙන්නේෑ. වාර්තාකිටීමේ තමයි අඩුපාඩු කන්ටිකක් තියෙන්නේ ඒ මෙට හදාගන්න පුළුවන් අප යන දෙවනකට. දෙවනි වාර්තාව ගෞරණය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. පාර්යංක භාවනාව සුපුරු ආසනය ඉඳගෙන කය දෙස බැලුවමේ. කකුල් දෙක බමට තදවී ඇති අයුරු පිටි පසකොටසය පුටුවට බරවී ඇති අයුරු පැටහුණු වැටහනි. පරිසරේ ශබ්දවල්ට කණ්ඩුන්නේෙමේ ලේනෙකු කෑගසන ශබ්දය හොඳින් ඇසුනේ ඒ අතරතුර ගේ ඇතුළේ තීවී එකේ ශබ්දයද ඇසුනේ ඒ ශබ්දවල්ට කන්දී සිටියමේ සතියෙන් පිම්වීම හැකිලීම වැටහොනි දෙතුන් වතාවක් එසේ සිද වීරිදූ පින්බීම හැකිලීම තැන්පත් විය. නොදැනී ගියේය සු අල්ප මහොතකින් හිස් බවක් විය. විකී බවක් විය ඒ විවේකී බව තුළ සිටිනිවිට බෙල්හෙහි වේදනාවක් විය ඒ දෙසද සතියෙන් බලා සිටියමි ටික ටික තුනවී ගියේය නැවතත් විවේකී භාවය තුළ මා හට නින්ද ගියමි තත්පර කිහිපයක් එසේ සිටි බව දැනුුණේ නැවතත් පිම්බීම හැකිලීම වැටිහුුණ අවසානයේ කමටහන් ලිවියීමට අවශ්‍ය නිසා පාරහන්කයෙන් නැගී සිටියමි සවෞත් තවමාත් සතිබවත් බව විය. ඉදිෙ දා කටයුතුවලදී සතියෙන් සිටීමට දැන් පුරුවී සිටිමි. ගෞරණී ස්වාමින් වහන්ස අවශ්‍යය උපදේස් පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි සංවිධායක මඩල්ලට තෙරුවන් සරණයි. යක නිින්ද වගේඋනාට පසේ නෑදත් පිබි මැකිරීමට මහිත ආවනක් බොහෝ විටක නින් දක්නෙවෙයි ත සැඟවී ඇෑමැත්තියන නිසාඒකට නැවතනයිතික පටික්ෂා කරනවාගේ නදහසිංයන්ට එතුරට තමට පුළොන්ව ව සිද්ියමට වැඩිය. ම දගවසෙන් බලන්ඩ මේ වාර්තාාව ලියමන පැති නිසයි මටක ප්‍රකාශ කරන්න පුළොන්ම ඒ පිටන හැම වෙලාම නැවත එන්න මොකේටද කියනක වාර්තා කරනවාන ඒක සාරගර්බෝ වැඩි වෙනව වාර්තාාව. නිින්දට ඇත්තිල භාවනාට අන්ඩ කිය කියන්න පුළුවන්. උන් වන වාර්තාව තෙරුවන් සරණයි. ගෞරුණය ස්වාමින් වහන්සේ පරලයංක භාවනාව. හුස්ම රැල්ල පුරුද්ධකට මෙන් අරමුණු කරනවා. එය දවදවා යන ආකාරයත් ඒය නොදැනී යාමත් බලා සිටියා. ඉරී අව්ව සමබරව පවත්වා ගත්තා බොහෝම සැහැල්ලුයි වරින් වර සිතුවිලි මතු වුණා බලා සිටිය හිසේ වම් පාස පිටුපස කොටසේ ඇතුළත් ඇතුළත කම්පනවේගයන් ක්‍රමය ක්‍රියාත්මක වෙනවා හිරි වැටිම්මක් සිදුව පාදය දිගහැර නිරීක්ෂණය කරා ඒය ක්‍රමයෙන් යතාාස්භාවයට පත්වෙන හැටි. වේගවත්ව මෙන්ම සෙමින් සිදුවන හැටි විචිත්‍රව දැක්කා. ආස්වාසය සහ ප්‍රශ්වාසය ලෙසත් හඳුනා ගැනීමකෙන් තොරෝ මෙන්ම සිතුවිලි නොමැතිව සිටියා. හිසිදු දරතයක් දැනට පැනනැගන්නේ නැත. පින්සිුදු ඒවා නිවනින් සැනසේවා. ගේ දර්ත පදලා දැන නැත්තා ක්‍රගනය අන ක්‍රමේම තිගට කරගනයන්ඩ කියනකත උපදේශයක ්‍යන්තයේ. අතර වෙන වාර්තාව තෙරුවන් සරණයි ගෞරනීය ස්වාමින් වහන්ස පාලයන්කයේ අත්දැකම් පහසුවෙන් ඉඳගෙන කයේ දැනීම් වෙත සතිමත්ව සිටියමි. ශීතල උදෑසනා කූ නිසා ගතර ශීතලක් දැනුනා අතර සියුම්ඹ වැටෙන හුස්මට සතිමත්ව සිටයමි. ටික වේලාවක් අධික ලෙස සිතුවිලි කලා එන්නට විය. ටික වේලාවකින් අධික ලෙස සිතුවිලි ගලා එන්නට විය. ඒවා කිරීමට ඇති දේ ගැන සැලසුම් සහ කිරීමට නොහැකි වූ දේ පිළිබඳ සිතේ ඇති පසතෙවීම් ආදිය සම්බන්ධ ඒවා විය. එය සිතට වදයක් විය. ේරුවන් ගුණ ගායනා කරමින් ඉන් මිදීමට උත්සා කලමින්. ගාතා සජ්‍යායනය අතරේත් සිතුවිලි මතුවෙන හැට දැකගත හැකිවිය. ඇවිදීමට යා යුතුවයි සිතා පාරයන්කෙන් නැගී සිටියේ මෙම සිතුවිලි දාමයෙන් මිදීමේ අපේක්ෂාවෙන. සතිත් සතිමත් ඇවිදීම. පර්සරේශීතල බවත් නිහෙට බවත් සිතර ප්‍රබෝධයක් ඇති කළේය. අත්පා ක්‍රියා කරන ආකාරය ද බැවුම් සහිත පාරේ නැගීම්සාහ බැසිම්වලිදිී කය හසුරා ගන්නා ආකාරයද ඒ අනුව ගමනේ වේගේ අඩු ඇඩිවෙන් ආකාරයද නිරීක්‍ෂණය කරමින් බොහෝ වෙලා ඇවිද ගියමින් සිතිවෙලිවලින් බාධාවක් වූයේ නැත විනාඩි හතලිහක් පසු ගත වූ පසු නැවත නිවසට එම සඳහා යොමු වූ අතර නැවත සිතුවිලි මතුවෙන ආකාරේ දැකගත හැකිවිය සිත තුළ යම් සංවේගී බවක් පැවතුනි. සියල්ලයේ ඇති පාලනිකින් තොර බව වැටවුුණද ඒවා නිසා සිත දුක්්ගන්නා ආකාරය දැනීමනි. කාලයත් සමඟ මෙම සිතුවිල්වල කටුකු බව අඩුවන ඇතැයි සිතමින් නිවසට පැමිණියමි. පෑකට වැඩි කාලයක් ගත වී තිබුණ. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. දීර්ගාවිෂ පතමේ. උ මේකත් චර ප්‍රශ්න කරවස්ථාල්මමුකුත් නෑ විච්චදීවල් වාාතා කර තියෙනවා ති විත්තයේ හරියට වාර්තා කරන පුළුවන්න වැරදිලාමනෑ. දව පිබඳ වාත් ගන්න ැඩ්න හෝ දීමේද අපේක්ෂා කරණම් විතරල වරදි නිසා මේ ගත්ත ක්‍රමේීම හොඳයි කිය හිතාගෙන විශ්වාසය යුක්ත දිගක කරගන ඇඩ කියනුපදේශ නමයි දෙ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එදි නදා සතිමත් බව පුරුද්ධ කිරීම. එදිනදා සතිය පුරුදු කිරීම මාවිසින් කාලයක සිටි පුරුදුුවිය. වැඩක නිරත වී සිටන විට ඒ වැඩේ තුලින් පිට යන සිත දැක ගතිමිනි. නැවත සැකවින් සිට කාර්. මින් සිතිිකාරයට සිත අරමුණු වන ආකාරයද දැකගත හැකිවිය. තවද යම් අවස්ථාවල ඇතිවෙන රාග සිතිවිලිවලද දේශ සිතිවිලිවලද වෙන්වෙන් වශයෙන් දැකගත හැකිවිය. ඒවා ඇතිවීම නැතිවීම හොඳින් නිරීක්ෂණය කළෙමින්. නමුත් දිනකිහිෙපේක සිට සිදුකරන ක්‍රියා පිළිබඳ මාගේ දැනුුවීමකින් තොරව සිදුවන බව වැටහේ. කරන කිසිුදු දෙයක් මත කියේද නොරැද. ඇවිදින විට ඇවිදින බවත් ආහාර ගන්නාවිට ආහාර ගන්නා බවත් නොදැනී. සමහර අවස්ථාවල ස්නාානය කර ඇඳුම් මාරු කළ පසු සබන් ගෑවේද නැද්ද කියාවත් දැනුවත් නැතිවම සිදුවේ. සතිමත් වීම තුළ දුරල්වීමක්ද යන්න සැක අත්ද හට ගනි. පින්වත් ස්වාමීින් වහන්ස මේ පැහදිලි කරදනලෙ සවබහන්සේගේ ඉල්ලා සිටිමි තේරුවන් සරණයි. ඔයම තින්න සැකේ බාධාවක්නනා විතරක් පෙර. රොත්තු න්න ාව ැත න්න යනකැයිති. යන්න තමයි මාරය ඇවිල්ල අපිට මේ ගවන බාධ කරන්නේට ඕටිස්ටික් වගේ ඇතුරටන ලක්ුණෝ ගැක් කියන මොනවාගේ රවාදම නොවාකිවද කියල දන්නේ. එති භාාවනාට බාාව නැත්තන් දිගට කරගන යන්ඩ දෙම නැත්තම් භවිනයි ලොකු දියුණුවක් ලබාගන්න බෑ දියුණුක් පෙන්ඩ ඉසල්ල මේ වගේ කරකොලා අතාටප ගතියත්වය. ඒකයි අපි සොත්්ධරයෙන් පටන් අරගෙන කියන කියන සීලෙන් පටක්ගන්න කියන්නේ. ඒැඩෙ එ එසායි නොදන්න ශේත්‍රය හරහා ගියොත් විතරක් ගැබුරු භාාවනාට අන්ඩිඩ තිය කරදරයක් නතත් දිගට කරන යන්ඩ කියලා ආයෙත් කියීන යර කරන්න යන්න කිය එම පෑකට ඩි පොඩි වෙලාවක් කරන්තින නිංශපි දෙක හතර ස්පාවිතවෙන දෙක හැස ස්පාටි ිය හපවාම අපිනාමාර්වෙනකම් පරියංකයක් කන්නවා විනාටි පහලෝක ක් පණකින් පස්සේ අපි නැවත එකතුෙනවා ධර්ම දේශනාව සඳහා චිරු දෙනනාටම තෙරුවන් සරයි